ආයුබෝවන් 2023 වර්ෂයේ අලුත් අවුරුද්ද සමරන්නට අලුත් අවුරුදු චාරිත්‍ර නිසි පරිදි ඉෂ්ට සිද්ධ කරගන්නට ඔබට අවශ්‍යතාවය තියෙනවා. ඒත් එක්කම ඔබට ඒ චාරිත්‍ර නිසි පරිදි ඉෂ්ට සිද්ධ කරන්නට ඒ තියෙන චාරිත්‍රවල වැදගත්කම දැන කියා ගන්නට අවශ්‍යතාවය තියෙනවා. ඒ ගැන කල්පනා කරලා අපේ YouTube නාලිකාව හරහා ඔබට මේ තිළින කරන්නට යන්නේ ඒ අලුත් අවුරුද්දේ තියෙන චාරිත්‍රය යෙදෙන ඒ සුබ වෙලාව කීයද. ඒ සමගම ඒ සුබදායි කරගන්නේ ඇයි, මේ චාරිත්‍රය මොන වගේ තැනකට අපේ ජීවිතත් එක්ක බද්ධ වෙනවද, අපේ ජීවිතවලට මේ චාරිත්‍රය නොකර හිටියහම මොන වගේ දෙයක් සිද්ධ වෙනවද, ඒ කරපුවහම මොන වගේ දෙයක් සිද්ධ වෙනවද කියන කාරණා ගැනත් අපි ඔබට කියලා දෙන්නට ඉතාමත්ම කැමැත්තෙන් පසු වෙනවා. ඉතින් ඒ ගැන කතා බහ කරද්දී අපි බලාපොරොත්තු වෙනවා ඔබගේ ජීවිත හොඳ තැනට, එහෙම නැත්නම් යහපත් තැනට, ඉදිරි අවුරුද්ද බොහොම සශ්‍රීක වන තැනට ඔබගේ ජීවිතපත් කරන. එහෙනම් අපි බලමු මේ චාරිත්‍රවල තියෙන සුවිශේෂී පැතිකඩයන් පිළිබඳව. අපි කතාබහ කරන්නේ අපර පුණ්‍ය කාලයේදී ඔබ සිදු කරන ඉතාම වැදගත් වූ චාරිත්‍රයක් ගැන. ඒ තමයි ආහාර පිසීම. මේක යෙදෙන්නේ අපර පුණ්‍ය කාලය. ඒ කියන්නේ පුණ්‍ය කාලයේ කොටස් දෙකකට බෙදෙනවා, පූර්ව පුණ්‍ය කාලය සහ අපර පුණ්‍ය කාලය විදිහට. ඔන්න ඔයකේ අපර පුණ්‍ය කාලයේදී කරන්නට ඕනි වැදගත්ම තැනක් තමයි ආහාර පිසීම කියන එක. ආහාර පිසීම කියන එක අපිට යෙදෙන්නේ කොයි තැනදද? අපේ කුසේ ගින්දර දරාගෙන ඉන්නවා අපි. ඒත් එක්කම අපේ ලිපේ ගින්දර ටික අවුලවන්නට සූදානමින් ඉන්නවා. අන්න ඒවත් එක්ක මේ ගින්දර අතර ඊට අමතරව අපි දහනය කරන ගින්දර. ඉතින් ওই ගින්දර තුනක එකතුවක් වෙන තැනක් තමයි මේ යෙදෙන්නේ. ඉතින් සුවිශේෂී තැනකට යොමු වෙන ස්වභාවයක් වෙනවා. ඒත් එක්කම අපි ප්‍රථමයෙන්ම ගිනි දැල්වලා අග්නිය ආරම්භ කරලා, එහෙම නැත්නම් ගින්දර ආරම්භ කරලා අපි අලුත් අවුරුද්දේ තියෙන අශුභයේ බිඳින්නට අවශ්‍ය ශක්තිය ඒ තුළ නිර්මාණය කරනවා. ඒ අග්නි ශක්තිය තුළින් තමයි ඒ ආරම්භය ලබා ගන්නෙ. ඉතින් ඒකත් බොහොම අපූර්වත තැනක් මේ අලුත් අවුරුද්දේ කියවෙන. ඉතින් එතකොට මේක යෙදෙන අපර පුණ්‍ය කාලයේදී අප්‍රේල් මාසේ 14 වෙනිදා 15:29 තමයි මේ කාල සීමාව යෙදෙන්නේ. ඔන්න ඔබට අඳින්නට අවශ්‍ය වර්ණයේ විදිහට නම් වෙන්නේ විචිත්‍ර වර්ණය. දිශාව විදිහට නම් කරන්නේ දකුණු දිශාව බල. දීකිරි මිශ්‍ර කිරිබතක් තමයි ඔබට පිළියෙල කරන්නට අවශ්‍යතාවය තියෙන්නේ. ඉතින් තල විලද මිශ්‍ර කැවිලි කියන දේවලුත් ඔබට ඊට එක් කරගන්නට ඔන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ යහපත් කටයුත්ත ඔබට කරන්නට, එහෙම නැත්නම් ගින්දර නිමන කටයුත්ත, එහෙම නැත්නම් අපේ තියෙන නිරෝගී සම්පන්න භාවයේ ආරම්භය කොතනද? ඖෂධද? නැහැ. අපේ නිරෝගී සම්පන්න භාවය ආරම්භ කරන්නේ නිසි ආහාර වේලේ. අන්න ඒ නිරෝගී සම්පන්න ජීවිතය ලබන්නට ඉදිරි අවුරුද්ද, කියන්නේ මේ අලුත් අවුරුද්දෙන් උදා වෙන ඊළඟ අලුත් අවුරුද්ද වෙනකන් ඒ අවුරුද්දක ජීවිතේ නිරෝගී සම්පන්න භාවයට පත් කරන්නට අවශ්‍ය ආහාර ටික ඉදෙන තැන පළවෙනියට විදිහ. එනවා ඒ චාරිත්‍රය කරන්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන්න අපි ප්‍රාර්ථනා කරනවා.